දරුවෙකු ඇඟිලි උරන්න නැත්නම් මහපට ඇඟිලි උරන්න පටන් ගන්න එයා එයාගේ අම්මගේ කුසේ ඉන්න කාලේ සාමාන්‍යයෙන් සති 20ක් වගේ කාලේ ඉඳන්ම පුංචි දරුවෝ ඇඟිලි උරනවා කියලා සොයාගෙන තියෙනවා. එතකොට මේ පොඩි බබාලා ඇඟිලි උරන එක හරිම සාමාන්‍ය දෙයක්. එයාලේ ඇඟිලි උරන එකෙන් අපිට සමහර දේවල් තේරුම් ගන්න පුළුවන්. දරුවෙක් ඇඟිලි උරද්දී අපිට හිතන්න පුළුවන් මේ දරුවා මොකද්ද තියෙන අවශ්‍යතාවය කියලා කොයි වගේ කාරණා නිසාද ඇඟිලි උරන්නේ කියලා බලමු. ගොඩක් වෙලාවට පුංචි දරුවට බඩගිනි ආවම ඇඟිලි උරන්න පුරුදු වෙලා තියෙනවා. මොකද එයා හිතන්නේ සූපර උරන ඕනම දෙයකින් කිරිනවා කියලා. ඉතින් කුසගින්නක් දැනුනහම එයා කරන්නේ එයාට පහසුවෙන්ම ළඟා විය හැකි දේ තමයි යගේ ඇඟිල්ල. ඉතින් ඇඟිල්ල උරනවා. පුංචි දරුවෙක් ඇඟිලි උරනවා උත්තේජන ක්‍රියාවලියක් විදිහට. එයා කන්ෆර්ටබල් විදිහට නම් ඉන්නේ. එයා ඇඟිල්ල හරි නැත්නම් ළඟ තියෙන ටෝය එකක් හරි උරන්න හපන්න කටේ දාගෙන ඉන්න උත්සාහ කරනවා. එයා හොඳින් ඉන්නවා කියලා අපිට ඒකෙන් දැනගන්න පුළුවන්. සමහර වෙලාවට අම්මයි තාත්තයි දෙන්නම නිදි. එයාට ටිකක් බෝරින්. එපා වෙලා ඉන්නේ. ඒ වගේ වෙලාවට යට සෙල්ලම් කරන්න අවශ්‍යතාවයේ තියෙනවා විදිහක් නැහැ. අන්න ඒ වගේ අවස්ථාවලදී පුංචි දරුව ඇඟිලි සූප්පන්න පුරුදු වෙලා තියෙනවා. නැත්නම් ඔබේ පුංචි දරුව යම් අපහසුතාවයකින් පෙළෙනවා. හැම දරුවෙක්ම එයට අපහසුතාවයක් තියේදී ඒක ඇඬීමකින් ප්‍රකාශයටපත් කරන්නේ නැහැ. ඇඬන්නේ නැතුව තමන්ම සැනසෙන්න කරන ක්‍රියාවක් විදිහටත් මේ ඇඟිලි උරන එක පුංචි දරුව කරනවා. සමහර පුංචි බබාලා ටික් පුරුද්දක් විදිහටත් මේ ඇඟිලි උරන එක කරනවා. විශේෂයෙන්ම ඔබේ පුංචි දරුවා නිදාගන්න පුරුදු වෙලා තියෙන කිරි උරමින් නම් විශේෂයෙන්ම ඒ වගේ දරුවන්ට මේ ඇඟිලි උරන පුරුද්ද ටිකක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම දරුවට දත් එන කාලේ වෙද්දී විද්‍රුමහේ පොඩි අපහසුතාවයක් ඇති වෙනවනේ. ඒ අපහසුතාවය මගහැරවා ගන්න පුංචි දරුවෝ උපක්‍රමයක් විදිහට ඇඟිලි උරන්න ඇඟිලි හපන්න පුරුදු වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ ඇඟිලි උරන පුරුද්ද පුංචි දරුවෝ අවුරුද්දක් විතර යද්දී ඉබේටම නැති වෙලා යනවා. සමහර දරුවන්ට නම් අවුරුදු දෙකක් විතර යනවා මේ පුරුද්ද ඉබේටම නැති වෙලා යන්න. පුංචි කාලේ ඇඟිල්ලක් කටේ දාගෙන හිනා වෙන පුංචි කිරි කැටි හිනාව හරි ලස්සන වුණාට ඒක පුරුද්දක් විදිහට දිගටම යනවා නම් ඒක නිසා දරුවගේ මුහුණ ආශ්‍රිත දත් අස්ථි මාංශ පේශීන් වල විකෘතිතා නැත්නම් වර්ධනය වීමේ යම් වෙනස්කම් ඇති වෙන්න පුළුවන් දීර්ඝ කාලයක් මේ පුරුද්ද ක්‍රියාත්මක වුණතින්. පුංචි කාලෙදිම මේ පුරුද්ද ඇද නිසා යම් වෙනසක් වෙනවා නම් අපේ මුහුණ ආශ්‍රිත ප්‍රදේශවල ඒව ගොඩක් වෙලාවට ඉබේටම හරියනවා. විශේෂිතයක් තමයි මේ පුංචි බබාලගේ ඇඟිලි උරන්න පුරුදු වෙලා ඉන්නකොට මේ කෙල හැමතිස්සෙම ඇඟිල්ලේ හැමේ වැදිලා තියෙනකොට ගොඩක් වෙලා බහුතරයක් අයගේ ඇඟිලි වල යම් ආසාද නැති වෙන්නත් පුළුවන්. පුංචි කාලේ මේ ඇඟිලි උරන එක නිසා ඇති වෙන වෙනස්කම් ඉබේටම හරියනවා. නමුත් ඔබේ දරුවා ඔබ ස්ථීර දත් ආවට පස්සෙත් කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 6න් පස්සෙත් තාමත් ඇඟිලි ඉරීම සිද්ධ කරනවා නම් ඉන් පසුව ඇති වෙන විකෘතිතා දත්වල හණුවල මාංශපේශින්වල ඇති වෙන වෙනස්කම් ඉබේටම හරියන්නේ නැහැ. එහෙම වුණත් එහෙම වෙනස්කම් ඇති වෙලා තියෙනවා නම් බොහෝ දුරට ඔබට විකලාංග දන්ත ප්‍රතිකාරවලට යොමු වෙන්න සිද්ධ වෙනවා. කලාතුරකින් දරුවෙකුට මේ පුරුද්ද දිගටම පුරුද්දක් විදිහට යන්න පුළුවන් ඒ දරුවා ලොකු වුණාමත්. එතකොට අපි දැනගන්න ඕනේ මේ ඇඟිලි ඉරීමේ පුරුද්ද දරුවෙකුට නිකම් ඇති වෙන්නේ නැහැ. ඒකට බලපානවා දරුවගේ මානසික තත්ත්වය, ඒ වගේම පාරිසරික සාධකත් බලපානවා. ගොඩක් වෙලාවට දරුවා ගොඩක් වෙලා තනියෙන් ඉන්න පුරුදු වෙලා තියෙනවා නම් විශේෂයෙන්ම පවුලේ තනි දරුවෙක් නම් නැත්නම් වෙනත් මානසික ආතතියකින් දරුවා පෙළෙනවා නම් ඒ වගේ දරුවන්ගේ බහුල වශයෙන් මේ ඇඟිලි ඉරීමේ පුරුද්ද දකින්න පුළුවන්. දෙමාපියෝ විදිහට ඔබට වගකීමක් තියෙන ඔබේ දරුවා ඇඟිලි උරන පුරුද්ද තියෙන දරුවෙක් නම් ඉන් මුදවා ගන්න. මුලින්ම කරන්න ඕනේ ඔබ හඳුන ගන්න ඕනේ ඔබේ දරුවා කොයි වෙලාවටද වැඩිපුර ඇඟිල්ල කටේ දාන්නේ කියලා. ඒ වෙලාවට දරුවා යම් තනියම දෙයක් කරමින් නම් ඉන්න පොහෙන් නරඹන වෙලාවට තනියම පාඩම් කරන වෙලාවට මේ වගේ අවස්ථාවලදී තමයි ගොඩක් වෙලාවට මේ ඇඟිල්ල කටේ දාන්නේ.
ඉතින් ඔබට පුළුවන් දරුවගේ මනස වෙන දෙයකට යොමු කරන්න මේ ඇඟිල්ල කටේ දාගෙන ඉන්න වෙලාවට. ඊළඟට දරුවා නොදැනුවත්වම නම් දරුවට ඇඟිල්ල කටට යන්නේ ඔබට පුළුවන් දරුවට මතක් කරලා දෙන්න ආ දැන් ඔන්න ඔයාගේ ඇඟිල්ල කටට යන්නයි යන්නේ කියලා. එතකොට දරුවා ඇත්තටම කැමති නම් මේ ඇඟිලි උරණ එකෙන් මිදෙන්න දරුවා ඒ ක්‍රියාව නතර කරගන්නවා. ඔබේ පුංචි දරුවට ආදරෙන් කියලා දෙන්න ඇයි ඇඟිල්ල කටේ දාන්න එපා කියන්නේ කියලා. දිගටම ඇඟිල්ල කටේ දැම්මොත් මොනවද වෙන්න පුළුවන් දේවල් කියලා වීඩියෝ එකකින් නැත්නම් ෆොටෝස් පින්තූර පාවිච්චි කරලා ඔබේ දරුවට කියලා දෙන්න පුළුවන්. ඔබේ දරුවා ඔබට එකඟ වේවි. ඇඟිල්ල කටේ දාන පුරුද්දෙන් මිදින්න ඔබේ උදව් ඔවුන්ට අවශ්‍යයි. ඔබේ දරුවා ඇඟිල්ල කටේ දාන්නේ නැතුව ඉන්න වෙලාවක් තියෙනවා නම් ඒ වෙලාවට දරුවව අගය කරන්න. ඔයා හොඳ දරුවෙක්, ඔයා මේ වෙලාවෙ ඇඟිල්ල කටේ දාලා නැහැ. ගොඩක් හොඳයි කියලා. එතකොට දරුවා මොටිවේට් වෙනවා දිගින් දිගටම ඇඟිල්ල කටේ නඳමා ඉන්න. ඊළඟට දරුවට gift එකක් දෙන්න පුළුවන්. එයාට ටාගට් එකක් දෙනවා. ඔයා අද දවසේ ඇතුළත ඇඟිල්ල කටේ දාන්න නැතුව හිටියොත් ඔයාට මම මේක අරන් දෙනවා. එතකොට දරුවා හරි ආසාවෙන් ඒකට පෙළඹ වෙනවා. දිගින් දිගටම යද්දී ඉබේටම දරුවා මේ නරක පුරුද්දෙන් දන්නේම නැතුව ඈත් වෙලා යනවා. මේ විදිහට අපිට වළක්ව ගන්න බැරි වුණත් අපිට ඊළඟ පියවරට යන්න පුළුවන්. ඊළඟ පියවරේදී අපිට පුළුවන් දරුවා වැඩිපුරම කටේ දාන ඇඟිල්ල ප්ලාස්ටර් එකක් දාන්න. නැත්නම් ස්ටිකර් එකක් අලවන්න. දරුවා ආසම කාටුන් එකකින් ඒ වගේ පින්තූරයක් අරගෙන ප්ලාස්ටර් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේස් එකක් වගේ දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපේ අතට ටිකක් ඇඟට අහිතකර නැති තිත්ත රස වගේ කොහොම වගේ දෙයක් ටිකක් ගන්න පුළුවන්. එතකොට කටට ගිය වෙලාවට දරුවට ඉබේටම මතක් වෙනවා කටේ දාන්න හොඳ නෑ ඇඟිල්ල කියන එක ඉබේටම මතක් වෙනවා දරුවට. ඊළඟ පියවර විදිහට ඇත්තටම ඔබගේ දරුවට කැමැත්තක් තියෙනවා නම් මේ පුරුද්දෙන් මිදෙන්න. නමුත් කොච්චර උත්සාහ කරත් ඒක කරන්න බැයි නම් ඊළඟට පියවර තමා ඔබගේ දරුවා මානසික වෛද්‍යවරයෙක් වෙතට රැගෙන යාම. මොකද ඔබ දන්නේ නැහැ ඔබගේ දරුවාගේ මානසික ව්‍යාකූලතාවයක් තියෙනවද නැද්ද කියලා. සමහර විට ඔබට කියන්න බැරි දෙයක් එක්කෝ දරුවා නොදැනීම මානසික ආතතියකින් ව්‍යාකූලතාවයකින් දරුවා පෙළෙනවා වෙන්න පුළුවන් දරුවවත් හරියට දන්නේ නැතුව. ඒ නිසා ලැජ්ජ වෙන්න දෙයක් නෙමෙයි, බය වෙන්න දෙයක් නෙමෙයි. අපි ඔබ කරන්නේ ඔබගේ දරුවට යහපතක්. ඒ නිසා ඔබට සරල ක්‍රම මගින් ඔබට ඔබ විසීම මේ තත්ත්වෙන් දරුවා මුදව ගන්න බැරි නම් මානසික වෛද්‍යවරයෙක් වෙතට යොමු වෙන්න, මානසික ව්‍යාකූලතා නිරාකරණය කරගෙන පහසුවෙන් ඔබගේ දරුවට මේ පුරුද්දෙන් වැළකී සිටින්නට පුළුවන්. ඊළඟ විසඳුම තමයි ඔබට දන්ත වෛද්‍යවරයෙකු හම්බෙලා තියෙන දන්ත වෛද්‍ය උපාංග තියෙනවා ඇඟිල්ල උරන්න බැරි වෙන්න කරට සවි කරලා තියෙන. ඒ වගේ උපාංගයක් සවි කරගන්න පුළුවන් ඔබට අර ඉහතදී සඳහන් කරපු සරල ක්‍රම මගින් මේ தත්ත්වය පාලනය කරගන්න නොහැකි නම්. ඔබ දැනටමත් ප්‍රමාද නම් ඒ ගැන දුක් වෙලා වැඩක් නැහැ. කරන්න තියෙන විකලාංග දන්ත සායනයකට ගිහිල්ලා ඇති වෙලා තියෙන විකෘතිතා නැවත සකස් කර ගැනීම තමයි කරන්න තියෙන ඊළඟ පියවර විදිහට. පුංචි කාලේ ඉඳලා ඔබ ඔබේ දරුවා ගැන අවධානයේ ඉඳලා මේ වගේ නරක පුරුදු තියනවා නම් ඉන් ඈත් වෙන්න දරුවට උදව් කිරීමෙන් අපිට පුළුවන් අනාගතයේදී ඇතිවන සංකීර්ණ වියදම් අධික ප්‍රතිකාරවලින් ඔබේ දරුවා මුදවා ගන්න. අද අපි කතා කරේ ඇඟිලි ඉරීම සම්බන්ධයෙන්. හැඳි සිටින දිගටම Happy Family SL YouTube නාලිකාව ඔස්සේ ඔබගේ ජීවිතයට වැදගත් වෙන යමක් සමගින් අපි නැවතත් හමු වෙනවා.